හරි හොඳයි එනම් සුබලුත. එවැනි අදහස් තියාගෙන බොහොම යහපත්
සිතුවිලි තියාගෙන නිවන් යාත්‍රාමයන් කිරීම ඉතාම වැදගත් වෙනවා. අපිට ඒ නිසා මේ වසරේ මම සතුටු භාවයකටපත් වෙන අපේ විහාරස්ථානයේ මේ වෙනුවෙන් තෝරා ගැනීම. ඉතින් මගේ දායකයන්ට මම සීමා වුණේ නැහැ. මේ දරුවා ඇවිල්ලා කිව්වාම මගේ අන්තම අසරණ භාවයටපත් වෙලා ඉන්නවා. ඒ නිසා ආර්ය මූලිකත්වයට දීලා තමයි කටයුතු කරන්න ඕනේ කියන කාරණාවයි සිහිපත් කළේ. ඉතින් මේ අනුව මේ දුවන් දරුවන් විශේෂයෙන්ම මේ ලංකා පොර YouTube channel එක කරන අපේ සම්පත් මහත්මා, ඉසුරු මහත්මා කියලා මහත්මා, ඒ වගේ පැතුම් මහත්මා, සංජීව මහත්මා, ගයන්, රෝහිත මහත්මා ඇතුළු ඒ තවත් බොහෝ පිරිසක් සම්බන්ධ කරගෙන තමයි මේ උදාතුරු කර්තව්‍ය කරන්නේ. දන් දීම තුලින් තමයි අපිට ලැබීමක් වෙන්නේ. එනකොට තමයි ලැබීමක් වෙන්නේ. අපි දකින්නවනේ පෙරක් දැන් තියෙනවා, කෝටි ප්‍රකෝටි ප්‍රති අම්බල දැන් තියෙනවා. මේ දන් දීලා තියෙන නිසා තමයි ලැබෙන්නේ. ඒ නිසා අපි මොවුදේ මොවුපියෝ පිටරට ගිහිල්ලා බොහොම දුක් මහන්සි වෙලා හම්බ කරන මුදලකින් තමයි කීයක් හරි ඔබ විනේ අද දවසේදී පරිත්‍යාග කරන්නේ. ඒ නිසා අපි හැමදෙනාටම මේ මොහොතේදී පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ හැමදෙනාම කරන කියන සියලුම යහපත් කටයුතු යහපත් ආකාරයෙන් සාර්ථක භාවයටපත් වේවා. ඒ වගේම කිසිම දවසක සාපිපාසාදී කුසගිනේ වලටපත් නොවේවා. පතු සංසාර ගමනේ උතුම් වූ නිවන් සප සම්පන්ති උදා කර ගැනීම පිණිසම මේ උදාතුරු පුණ්‍ය ක්‍රියාව, මේ උතුම් වූ පුණ්‍ය ඵල ධර්මයේ මේ හැමදෙනාටම අපි අනුමෝදා කරමු. අනුමෝදන් වෙත්වා. සාදු සාදු. ඒ වගේම මේ පින්කමට මූලිකත්වය දුන්න අපි මේ දුවදරුවන් පිරිසට අපි පුණ්‍ය ආනුමෝදනා කරන අපි ඉදිරියේදී තව බොහෝ අය සහ සම්බන්ධ කරගෙන අපිට හැකි ආයුරේ අපට උදව් උපකාර කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ බව ඔබට සිහිපත් කරමින් එහෙමනම් මේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්නට තුරුණුවන්ගේ රත්නත්‍රි ආශිර්වාද ලැබේවා. ඒ වගේම මෙවැනි පින්කම් කරගන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා සාදු. සුබ උදෑසනක් සෑම සියලු දිනාටම. මුලින්ම අපේ වෙහෙරගල රජ මහ විහාරාධිපති නායක ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අද දින මෙතෙන්ට පැමිණලා අපේ ආරාධනාව පිළි අරන් පැමිණලා සිටින අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි. ඒ වගේම ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්න අපේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන්ගෙන්ම සෑම සියලු දෙනාගෙන්ම මම අවසර පතනවා. ඉතින් ලංකා පවුර YouTube නාලිකාව අපේ මේ වෙනකොට අම්මේ තාත්තේ අපේ යාලෝ එකතු වෙලා මේ ලංකා පවුර YouTube නාලිකාව පටන් ගත්තේ. මම පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරන්නම් ඔයාලා දන්නේ නැති නිසා. මේ ලංකාවේ ඉන්න දුප්පත් අහිංසකම පවුල් තෝරගෙන, ඒ කියන්නේ උදව්වක් අවශ්‍යම මිනිස්සෙකුට, නැති බැරි උදව්වක් අවශ්‍යම මිනිස්සෙකුට එයාලට අත්‍යවශ්‍ය කරන දේවල් ලබා දීම තමයි ලංකා පවුර YouTube නාලිකාව හරහා කෙරෙන්නේ. ඉතින් මේ හැම දෙයකටම උදව් උපකාර කරන්නේ ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්න විවිධ රැකියා කරන දුක් මහන්සියෙන් දහඩියෙන් විවිධ රස්සා කරන අම්මලා තාත්තලා සහෝදර සහෝදරිය තමයි මේ හැම දෙයකටම උදව් කරන්නේ. ඉතින් අපි මේ වෙනකොට කරගෙන යනවා නිවාස නැති අයට නිවාස හදන ව්‍යාපෘතියක් පටන් ගන්න තියෙනවා. දැන් අපි නිවසක් හදලා බාර දීලා තියෙනවා. තව නිවසක වැඩ කටයුතු කරගෙන යනවා. දැන් මේ අවුරුද්දෙන් පස්සේ තව නිවාස පහක ෆවුන්ඩේෂන් එක දාලා වැඩ කටයුතු ආරම්භ කරන්න අපි නියම වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකොට අපි විවිධ දුප්පත් අහිංසක නැති බැරි මිනිස්සු වෙනුවෙන් විවිධ වැඩසටහන් කරගෙන යනවා. ඉතින් අද අපිට මේ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙන ඇත්තටම අපි ගිය අවුරුද්දවල නම් අපි හොඳට කාලා බීලා හිටියා. මොකද අම්මලා තාත්තලා දන්නවා මේ වෙනකොට අපි දැන් මේ බඩුමල්ල රුපියල් 10,000 විතර බඩුමල්ලක්. හැබැයි අපිට මීට කලින් මේ බඩුමල්ල දෙන්න පුළුවන් වුණා නම් මේ බඩුමල්ල තුනක් විතර දෙන්න තිබ්බා රුපියල් 10,000ට. මොකද දැන් සීනි කිලෝ එකක් ගණන්, සාමාන්‍ය පරිප්පු කිලෝ එකක්, අල සැමන් හැමදේම ලුණු. අපි මේ ලුණු කිලෝ එකක් ගත්ත සල්ලි වලින් අපිට ඉස්සර ලුණු කිලෝ 10ක් විතර දෙන්න තිබුණා. ඉතින් ඒ හැමදේම ගණන්. ඉතින් ඒ අතරින් දැන් ඩොලර්
එකත් අඩු වෙලා තියෙනවා. ඉතින් ලංකා පවුර අපි මේ කරන වැඩසටහන් දැකලා අපේ විනිවිදභාවය දැකලා මිහිපිට ඉන්න දෙවිවරු, ඉතින් මම නම් ඇත්තටම කියන්නේ එයාලට දෙවිවරු කියලා, මිහිපිට ඉන්න දෙවිවරු අපිට උදව් කරා. ඉතින් මං හදවතින්ම අපේ කණ්ඩායම හදවතින්ම පින් ප්‍රාර්ථනා කරනවා ඒ අයට සිතුව පැතුව සෑම දෙයක්ම ඉෂ්ට වෙන්න කියලා. ඉතින් අපි තීරණය කරලා තියෙනවා මේ බඩු මලු අපිට ලබා දීපු විදිහට ඒ අයව අපිට දැනුම් දීලා තියෙනවා. අනේ පුතේ, අපේ අම්මට පින් සිද්ධ වේවා, තාත්තට පින් සිද්ධ වේවා, දුව දරුවන්ට පින් සිද්ධ වේවා, මට පින් සිද්ධ වේවා කියලා. ඉතින් ඒ අයගේ නම කියලා ඉවරලා ඒ අය වෙනුවෙන් අපි ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ඉතින් අපි නම කියන පිළිවෙලට ඇවිල්ලා ඒ බඩු මල ටික ගන්න, ඊට පස්සේ වාට අපිට මේ ඉක්මනට යන්න, කියන්නේ මේ ආවිල්ලා හිටියත් දැන් අපි යනකොට එක අම්මා කෙනෙක් පොල් ඇහිඳිනවා. ඇත්තටම තව ගෙදරකට ගියා. ගෙදරට ගියන් පස්සේ මං කවුද කියලා කියන්නේ. ඉතින් පොංචි ගෙදරක් තියෙන්නේ, කොහොමෝලක වැඩ කරන්නේ. ඉතින් හිතට මාර දුකක් දැනුනේ. ඒ දුකක් දැනනට මේ වැඩසටහන ඉවර වෙද්දී අපිට මාර සතුටක් දැනෙන්නේ. මොකද අපි මේ බඩුමලු ලබා දෙන්නේ දුප්පත් නැති බැරි අසරණම අම්මලා තාත්තලු වෙනුවෙන්. ඔයාලා දුප්පත් නැහැ. ඒ වුණාට අපේ රටේ ඉන්න පාලකයෝ අපිව දුප්පත් කරා මේ තාත්තේ. ඉතින් ඒකයි අපිට උනේ. ඉතින් ලංකා පවුර සම්පත්තන මම කියනවා ඉදිරියේ අපි වැඩසටහන කරගෙන යනවා. එහෙනම් ඔයාලගේ බඩුමල් ඇවිල්ලා හැරන් එතනින් ඉඳ ගන්න කියලා වෙලා ආදරේ මතක් කරනවා. ඔයාලා ආපු සෑම සියලු දිනාටම බොහොම ස්තුතියි. ඒ වගේම අපේ ලොකු ශක්තියක් වුණ අපේ පන්සල නායක ස්වාමීන් වහන්සේ අපිට සම්බන්ධ කරලා දුන්නේ, අපේ වෙහෙරගල ඉස්කෝලේ විදුහල්පතිතුමා. ඉතින් එතුමාත් මතක් කරන්න, එතුමාටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. අපිට බඩුමලු එවලා තියෙන නම් ලිස්ට් එකත් කියන ගමම ඒ බඩුමල්ල බෙදා දෙන්න අපි තීරණය කරා. ඉතින් අපි කරන හැම වැඩසටහනකටම මහා මෙරක් තරම් ශක්තිය, ධෛර්යය, ආශිර්වාදය හැම වැඩසටහනකටම උදව් උපකාර කරන යූටිප් කලාවේ නමක් ඇහෙන්නේ නැති තැනක් නැහැ. මේ නම කියන්න කලිනුත් ඔයාලා දන්නව ඇති රමණේ වීරරත්න, ශාමලී දියණිය, ඕස්ට්‍රේලියාව. ඉතින් ලංකා පවුර අපි ගැන විශ්වාස කරලා අපි කරන හැම වැඩසටහනකටම ලක්ෂ ගණන් මුදල් අපිට ලබා දෙනවා. ඉතින් මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඉඳලා විශ්‍රාම සුවයෙන් ඉඳින ගමන් තමන්ට අවශ්‍ය කරන පින්කම් මේ වෙනකොටත් කරගෙන හමාරයි අම්මේ. ඉතින් ශාමලී දියණියත් අපේ රමණී වීරරත්න අම්මත් අපිට මේ වැඩසටහනට ලබා දීලා තියෙනවා රුපියල් 50,000ක මුදලක්. ඉතින් ඒ රුපියල් 50,000ක මුදලින් අපි බඩුමලු පහක් වෙන් කරා. ඉතින් රමණී වීරරත්න අම්මටත් ශාමලී දියණියටත් අපි හදවතින්ම පින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් එතුමිය බලාපොරොත්තු වෙන නිවන් මඟ අවබෝධ කර ගැනීමට ශක්තිය, ධෛර්ය, ආශිර්වාදය ලැබේවා කියලා අපි පින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් එතුමිය නමින් අපි බඩුමලු පහක් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා බඩුමලු පහ දෙන්න. පොල්ලත්තේ ආය ප්‍රදේශයෙන් ඇවිල්ලා තියෙනවා MNS කාන්ති. මේ වගේ දෙයක් ලබා දීම ගැන මේ අමාරු අවස්ථාවේදී අපි ගොඩක් සතුටු වෙනවා. මගේ දෙක දෙක තියෙනවා. ඊළඟට දලදාගම ප්‍රදේශයෙන් HP විමලාවතිය. ඒත් රමණී වීරරත්න ස්තුතිය. හරිම තව එකක්. ඊළඟට ඉහළ මූදුගමුව ප්‍රදේශයේ KV පූජාති අම්මා. ලන්න නැන්දෙන් හලෝ
AWH සීලවතියම් අපි ඒ ලබා දුන්නේ බඩු මලු පහ ඕස්ට්‍රේලියාවේ සිටිනවර පදිංචි රමණී වීරත්න අම්මා සහ ශාමලි දියණිය පින්වන්ත අම්මයි දුවයි මෙහි පිට ඉන්න දෙවිවරු වගේ එකතු වෙලා ලංකාවේ දුප්පත් අහිංසක පවුල් වෙනුවෙන් මේ වෙනකොට විශාල වැඩසටහන් කොටසක් කරගෙන යනවා. අපි අවුරුද්දෙන් පස්සේ නිවසක් හදන්න තීරණය කරලා තියෙනවා. ඉතින් ඒ නිවසට අවශ්‍ය කරන ෆවුන්ඩේෂන් එක දාන්න මුදල් උපකාරත් මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඉතින් අම්මා මේ පින්කම දැකලා බොහොම සතුටු වෙයි. ඒ වගේම ශාමලි මිස් ඔබතුමියටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. බොහොම පින් ප්‍රාර්ථනා කරනවා අපිට මේ ලබා දුන්නු අපි ගැන ලංකාපවර අපි ගැනත් අපි විශ්වාසය ගැන අපි බොහොම පින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිත් එක්ක ඉන්න තව පින්වන්ත අම්මෙක් ඉන්නවා. මේ වෙනකොට අම්මේ අද ඉතින් කුවේට් රටේ හිටියට අම්මයි පුතයි එකතු වෙලා අම්මයි පුතයි කියද්දී ඉතින් නම කියන්න එපා කියලා තියෙන්නේ. අම්මයි පුතයි කියනකොට හැමෝම දන්නවා කවුද කියලා වෙලා. ඉතින් ලංකාවේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් මේ වෙනකොට අපිත් එක්ක අම්මේ එකතු වෙලා විවිධ වැඩසටහන් කරනවා. මේ වැඩසටහන දැනුම් දුන්නා විතරයි මට සල්ලි account එකට දාලා තමා සම්පත් පුතේ සල්ලි දැම්මා කියලා කතා කරලා කිව්වේ. ඉතින් මම දන්නෙත් නැහැ සල්ලි දානකම් ඒ ලංකාපවුල අපි තරුණයෝ කරන දේ දැකලා විශ්වාසකම අපිත් එක්ක තියෙන නිසා ඒ විශ්වාසකමට අපි හිසනම ආචාර කරනවා අපේ අම්මේ. ඉතින් හෙට රාම්සම් දිනේ ඉතින් අම්මේ රාම්සම් දිනේට අපි ලංකාපවුර සෑම සියලු දෙනාම ඒ වගේම ඇවිල්ලා ඉන්න සෑම සියලු දෙනාටම සුබපතනවා අම්මේ. අම්මගේ ආගම අනුව සෑම සියලු දෙනක්ම ඒ විදිහටම සර්වපකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අම්මේ. ඉතින් අපේ කුවේට් වල ඉන්න අම්මා අපිට රුපියල් 20,000ක මුදලක් දීලා තියෙනවා මේ බඩු වලු දෙකක් ගැනීම සඳහා. ඉතින් අම්මේ අම්මටත් හැදු වැඩු දෙමව්පියන්ටත් අපි පින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සහෝදරයා ඔයාටත් අපි බොහොම පින් ප්‍රාර්ථනා කරනවා ඔයාලා නිසා. මේ සිංහල අලුත් අවුරුද්දේ අපේ මිනිස්සු අපේම මිනිස්සු නැති බැරි මිනිස්සු කාලා බීලා සතුටින් ඉදී බොහොම පින් ප්‍රාර්ථනා කරනවා අම්මේ සහෝදරයා අපිට දැක්ක සහයෝගයට. එම පරිත්‍යාගයෙන් සඳහා මේ ඊළඟට MPD නීලා දමයන්ති දෙක අයිරංගනී හේමලතා මහත්මිය ඊළඟට අපිට අපේ සාමා මහත්මිය අපිත් එක්ක විවිධ වැඩසටහන් කරා. ඉතින් අපි ගැන සිත පැහැදිලා මේ වෙනකොට මේ වැඩසටහන් සඳහාත් අපේ සාමා මහත්මිය රුපියල් 20,000ක මුදලක් ලබා දීලා තියෙනවා බඩු මලු දෙකක් සඳහා. ඉතින් සාමා මහත්මියටත් හැදු වැඩු දෙමව්පියන්ටත් බොහොම පින් ප්‍රාර්ථනා කරනවා. ලංකාපවුර අපි ගැන තැබූ විශ්වාසයට අපි හිස නම ආචාර කරනවා. බඩු මලු දෙකක් දීලා තියෙනවා සාමා මහත්මිය රුපියල් 20,000. ලක්ෂිකා උදයන්ගනී සාමා මහත්මියටත් හැදු වැඩු දෙමව්පියන්ටත් අපි බොහොම ප්‍රාර්ථනා කරනවා තමන් කරන රැකී රක්ෂා දියුණුවෙන් දියුණුවට පත් වේවායි ලංකාපවුර අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අපි කරගන්න මේ බල මහිමෙන් සාමා මහත්මියටත් හැදු වැඩු දෙමව්පියන්ටත් බොහොම පින් ප්‍රාර්ථනා කරනවා. WP පේරත්න මහත්මයා ඊළඟට
අපිට තව බඩු මළු තුනක් සඳහා මුදල් ලැබලා තියෙනවා අපේ දිලානි මිස් උරුමිය. ඉතින් විදේශ රටක හිටියත් ලංකාපවර අපිට කලිනුත් විවිධ වැඩසටහන් සඳහා අපිත් එක්ක එකතු වෙලා උදව් උපකාර කළා. ඉතින් දිලානි මිස් උරුමිය තමන්ගේ ස්වාමි වෘෂයා දරුවන් සමග එකතු වෙලා ඉතින් අපිට රුපියල් 30,000ක මුදලක් එවලා තිබුණා. ඉතින් දිලානි මිස්ගේ දෙමාපියන්ට අපි පින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මියපල්ලවිය සහෝදරයාට අපි පින් ප්‍රාර්ථනා කරනවා. දිලානි මිසතු පවුලේ සියලු දෙනාත් මේ එකතු වන පින් බල මහිමෙන් ඔවුන්ට අපි හුඟක්ම පින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් දිලානි මිස් නමින් මියපල්ලවිය දෙමාපියන්ට දිලානි මිස් පින් පිණිස තමා මේ ලබා දෙන්නේ. ඒ වගේම පවුලේ සෑම සියලු දෙනාටම අපි දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා. මෙවන් අහිංසක මිනිස්සු වෙනුවෙන් ඉදිරියේදී පිනට දනට දෙන්න ශක්තිය ධෛර්යය ආශිර්වාදය ලැබේවා කියලා අපි පවුලේ සෑම සියලු දෙනාටම දීර්ඝාෂ වගේම නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. චන්ද්‍රිකා ජයලත් මහත්මිය පැමිණෙන කියලා අපි ආරාධනා කරනවා. හරි. HP කුමාරගාමිණී මහත්මයා මා එළිය. ඉන්න කුමාර මහත්තයා ඉන්න. ඉතින් කුමාර මහත්තයාත් මේ බඩු මල් සඳහාත් අපිට උදව් උපකාර ලබා දීලා තියෙන දිලානි මිස් උමීය. එයාගේ දෙකක් දුන්නා නේද? දෙකයි තව එකක් තියෙනවා. තුන්වෙනි බඩු මල්ල සඳහා අපේ දිලානි මිස් ලබා දීලා තියෙන ගීතාංගනී මහත්මිය. ඉතින් දිලානි මහත්මිය ලබා දුන් බඩු මළු තුන අපි ලබා දුන්නා. බොහොම පින් ප්‍රාර්ථනා කරනවා එතුමියට. ඒ වගේම අපිට ලංකාපවර අපි කරන මේ වැඩසටහන් විවිධ වැඩසටහන් නිරීක්ෂණය කරලා දැකලා අපිට අපේ ඔෆිස් එකට ඉබ්බාගම ඔෆිස් එකටම බඩු මළු හතරක් ගෙනල්ලා දීලා දුන්නා. ඉතින් තමන්ගේ රක්ෂාවට යන්නෙත් නැතුව එදා නිමාඩුත් දාගෙන තමන්ගේ පුතත් එක්ක වාහනයම ඉබ්බාගමට වේයන්ගොඩ ඉඳලා ඉබ්බාගමට ඇවිල්ලා ඉතින් බඩු මළු හතරකට සියලුම බඩු මළු අපිට ගෙනලා දුන්නා. ඉතින් ඒ බඩු මල් ලබා දුන්නේ KW ජානක වික්‍රමරත්න මහත්මයා නොම්බර 35 පාගම වේයන්ගොඩ ඉඳලා. ඉතින් එතුමාටත් හැදු වැඩු දෙමව්පියන්ටත් පවුලේ සෑම සියලු දෙනාටත් එතුමා නමින් මිය පරලොව ගිය සෑම සියලු දෙනාටත් අපි හදවතින්ම පින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලංකාපවර අපි ගැන තැබූ විශ්වාසයට අපි හිසනම ආචාර කරනවා. ඉතින් අපේ ඔෆිස් එකටම ගෙනල්ලා බඩු මළු හතරක් ලබා දුන්නා. ඒ බඩු මළු හතර ලබා ගැනීම සඳහා අපි ආරාධනා කරනවා ඉනෝකා හේමමාලි මහත්මිය. ඒ වගේම ජානක වික්‍රම මහත්තයා ලබා දුන්නු දෙවනි බඩු මල්ල සඳහා ධර්මසිරි කුමාරතුංග වීරගොල්ල. ජානක වික්‍රම මහත්තයා විසින් ලබා දුන්නු තුන්වැනි බඩු මල්ල ගැනීම සඳහා සුනීතා රත්නායක මහත්මිය. ඒ වගේම ජානක වික්‍රම මහත්තයා විසින් ලබා දුන්නු හතරවෙනි බඩු මල්ල සඳහා මොක්ෂා දිල් රුක්ෂි මහත්මිය මහගම. ඒ වගේම ලංකාපවුර අපිට
එම වීඒ සිරියලතා අම්මා අබුඩාබින්දලා. අපේ මේ වෙනකොට අම්මගේ වයස 63ක් වෙනවා. අවුරුදු 63ක් වුණත් ලංකාවේ අහිංසක මිනිස්සු වෙනුවෙන් අම්මට පුළුවන් විදිහට උදව් උපකාර කරනවා. ඒක අපි දන්නවා. ඉතින් ලංකා පවුල අපිත් එක්ක එකතු වෙලා ඉදිරියට සම්පත් පුතේ වලට උදව් උපකාර කරන්නම් කියලා ඉවරලා. ඉතින් අපිට මේ බඩු මළු ගැනීම සඳහා 37,250 කියලා තිබුණා. ඉතින් ඒකෙන් අම්මා අපිට කතා කරලා කිව්වේ පුතේ මේකෙන් බඩු මළු 3කට ඉතුරු සල්ලි අරන් ඉතුරු ටික ඔයාලට තියාගන්න කියලා. ඉතින් අම්මේ අපි එහෙම කරෙත් නෑ. ඒ ටිකත් මේකට එකතු කරලා බඩු ටික ගත්තා අම්මේ. ඉතින් අම්මට වගේම හැදු වැඩු දෙමාපියන්ට බොහොම පින් ප්‍රාර්ථනා කරනවා ඉදිරියටත් අම්මේ මේ වගේ පින්කම් කරන්ඩ අපේ ආගමට ධර්මයට අපේ ධර්මයට ආගමට පන්සල් වලට ඒ වගේම වේර ව්‍යාපාරස්ථාන හදන්න අම්මට ශක්තිය ධෛර්ය ආශිර්වාදය ලැබේවා. අපි අම්මා කියපු දේ අපි දන්නවා. ඉතින් අම්මේ අම්මා විදේශ රටකට ගිහිල්ලා අවුරුදු 63ක් වෙනවා. Taman දුක් මහන්සියෙන් උපයා ගන්න ධනයෙන් විවිධ රැකී ආරක්ෂා කරලා ඉතින් උපයා ගන්න ධනයෙන් පින් සිද්ධ වේවා කියලා මටත් දෙමව්පියන්ටත් පින් සිද්ධ වේවා කියලා ලංකාපවුර අපිව විශ්වාස කරලා මුදල් ලැබුවා. ඉතින් අම්මේ අම්මා නමින් අපි බඩු මළු 3ක් ලබා දෙන්න වැඩ කටයුතු සකසලා තියෙනවා. ඉතින් අම්මටත් හැදු වැඩු දෙමව්පියන්ටත් බොහොම පින් ප්‍රාර්ථනා කරනවා. අම්මට අපි දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා අම්මේ මේ වගේ විවිධ පින්කම් කිරීමට තව ශක්තිය ධෛර්ය ආශිර්වාදය ලැබේවා. සිරියලතා අම්මා ලබා දුන් බඩු මළු 3 ලබා ගැනීම සඳහා සරත් ගාමිණී ජය 17. ඉතින් සරත් ගාමිණී මාමත් අංශභාගය හැදිලා මේ වෙනකොට බොහොම අමවරෙන් සාමාන්‍ය සුවයට පත් වෙලා තියෙනවා. මේ බඩු මළ සඳහා සම්පූර්ණ දායකත්වය ලබා දුන්නේ සිරියලතා අම්මා අබුඩාබි ඉඳලා. සිරියලතා අම්මා ලබා දෙවෙනි බඩු මළ ලබා ගැනීම සඳහා සරත් කුමාර මහත්මයා මායිලිය. අපේ සිරියලතා අම්මා ලබා දුන්නු 3 වෙනි බඩු මල්ල සඳහා ඇලන් නෝනා. ඉතින් අපේ ඇලන් අම්මත් අපි දන්න අම්මේ අම්මයි දුවයි විතරයි නිවසේ ඉන්නේ. ඉතින් බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ඉතින් සිරියලතා අම්මේ අම්මට බොහොම පින් සිද්ධ වෙනවා. ඊළඟට අපේ බර්නි අම්මා කුවෙට් වල ඉඳලා. ඉතින් බර්නි අම්මත් අපිට පුළුවන් විදිහට උදව් උපකාර කරනවා. බර්නි අම්මා අපිට කලිනුත් මුදල් ලැබලා තිබුණා විවිධ වැඩසටහන් සඳහා. මේ වෙනකොට බර්නි අම්මත් අසනීපෙන් තමයි ඉන්නේ. ඉතින් අපි බර්නි අම්මා අපිට බඩු මල්ලක් ලබා දීලා තියෙනවා රුපියල් 10,000ක මුදලක්. ඉතින් අසනීප වෙලා හිටියත් කකුලේ අමාරුව හැදිලා වැඩපලක් කරගන්න බැරුව හිටියත් අපිට බර්නි අම්මා මුදල් ලැබලා තියෙනවා. සම්පත් පුතේ යන්නේ අපේ මිනිස් වෙනුවෙන් පුළුවන් විදිහට උදව්වක් උපකාරයක් කරන්න කියලා. ඉතින් බර්නි අම්මා ප්‍රාර්ථනා කරන්නේ අප්‍රේල් 30ට රේණුකා අක්කා නැති වෙලා අවුරුදු 30ක් වෙනවා. ඉතින් රේණුකා අක්කගේ මතු උපදින ආත්මයකට හොඳ ආත්මයක් ලැබීමට ශක්තිය ආශිර්වාදේ. ඒ වගේම මේ පින් අයිති වේවායි කියලා අපේ බර්නි අම්මා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අම්මේ අම්මා මේ කරගන්න පින්වල බලමහිමෙන් අක්කගේ ජීවිතයට හොඳ ජීවිතයක් ලබන ආත්මේ ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අම්මට තාත්තට මහත්තයාට මියගිය ඥාතීන්ටත් පින් ප්‍රාර්ථනා කරනවා බර්නි අම්මේ. ඉතින් බර්නි අම්මගේ බඩු මල්ල ලබා ගැනීම සඳහා EM කරුණාවදී මහත්මිය පැමිණෙන්න. ඊළඟට අපේ
පියදර්ශනී සිවරාජ් මහත්මිය, පියදර්ශනී සිවරාජ් මහත්මියත් අපිත් එක්ක කතා කරලා සම්පත් අපි ඔයත් එක්ක ඉදිරියේදී විවිධ පින්කම් කරන්න එකතු වෙනවා. ඒ වගේම අපිට කලිනුත් අපේ වැඩසටහන වලට මුදව් උපකාර කරලා තිබුණා. ඉතින් පියදර්ශනී සිවරාජ් මහත්මිය අපිට රුපියල් 10,000ක මුදලක් ඉවලා තිබුණා. ඉතින් එතුමියටත් එතුමියගේ දෙමව්පියන්ටත් අපි බොහොම පින් ප්‍රාර්ථනා කරනවා. කරන කියන රැගේ රක්ෂා දිනුවෙන් දිනුවටපත් වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් තරුණය හැටියට අපි කරන මේ පින් දැකලා එතුමියත් එකතු වුණා, අපිට ශක්තියක් ධෛර්යයක් වුණා. පියදර්ශනී සිවරාජ් මහත්මිය විසින් ලබා දෙන බඩුමල්ල ගැනීම සඳහා දමයන්ති මහත්මිය මායලිය පැමිණෙන්න. ගංගා දිසානායක මහත්මිය ඇමරිකාව. ඉතින් ගංගා දිසානායක මහත්මියත් අපිත් එක්ක එකතු වෙලා මේ වෙනකොට විවිධ වැඩසටහන් කරගෙන යනවා. ඉතින් අපිට විවිධ වැඩසටහන් වලට මුදව් උපකාර කරලා තියෙනවා. මේ වැඩසටහන්ටත් අපිට බඩුමල් ලබා දෙන්න රුපියල් 20,000ක මුදලක් එවලා තියෙනවා. ඉතින් ගංගා දිසානායක මහත්මිය ඇමරිකාවේ ඉඳලා තමන්ගේ දෙමව්පියන්ට සහ පවුලේ අයට පින් ප්‍රාර්ථනා කරනවා. ඉදිරියේදී අපිත් එක්ක නිවසක් හදන්නත් මේ වෙනකොට ලංකාවට මුදල් එවලාමාරයි. ඉතින් අපි ගංගා දිසානායක මහත්මිය ඇමරිකාවේ ඉඳලා කරන පින් වලට අපි බොහොම පින් ප්‍රාර්ථනා කරනවා. අපිත් එක්ක අවුරුද්දෙන් පස්සේ නිවසක් සෑදීමට පොල්ගහවෙල ප්‍රදේශයේ අම්මත් තාත්තත් ඒ වගේම 8 දෙනෙක් ඉන්න නිවස, කුඩා නිවසක්, දරුවෝ 3 දෙනෙක් ඉන්නවා රෝගාතුර වෙලා. ඉතින් ඒ නිය ඉඩම හදන්න මේ වෙනකොටත් ලංකාවට සල්ලි එවලා ඉවරයි. ඉතින් අද දිනේ බඩුමල දෙකක් ලබා දෙනවා. ඔබතුමියට දීර්ඝාෂය පතා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පවුලේ සෑම සියලු දෙනාටම අපි පින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගංගා දිසානායක මහත්මිය ලබා දෙනු බඩුමල ලබා ගැනීම සඳහා MD ගුරුවර්ධන මහත්මයා ඒ වගේම ගංගා දිසානායක මහත්මිය විසින් ලබා දුණු දෙවනි බඩුමල්ල ලබා ගැනීම සඳහා SM ගුණරත්න එතන ගුණරත්න ඉතින් මේ ලබා දුන්නේ ගංගා දිසානායක මහත්මිය විසින් ලබා දුන්නු බඩුමල් දෙක. ඉතින් එතුමියටත් පවුලේ සෑම සියලු දෙනාටත් ලංකා පවුර අපි අපේ ධර්මයානුවතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුනේත්‍රා කුමාරි මහත්මිය අපිට රුපියල් 10,000ක මුදලක් ලබා දීලා තියෙනවා. ඉතින් එතුමියටත් හැදු වැඩු දෙමාපියන්ටත් අපි බොහොම පින් ප්‍රාර්ථනා කරනවා. එම බඩුමල්ල ලබා ගැනීම සඳහා RM රම්බණ්ඩා මහත්මයා පැමිණෙන්න. අපි ලබා දුන්නේ සුමේත්‍රා කුමාරි මහත්මිය විසින් ලබා දුන් බඩුමල්ල. ඊළඟට අපේ විදේශ කුවේට් රටේ ඉන්න KM පුෂ්ප කුමාරි ආර්යවංශ අම්මා අපිට ලබා දීලා තියෙනවා රුපියල් 10,000ක මුදලක්. ඉතින් අම්මා ප්‍රාර්ථනා කරන්නේ අප්‍රේල් 21 KM තිලකරත්න අයියා නැති වෙලා අවුරුදු 5ක් වෙනවා. ඉතින් එතුමාට පින් ප්‍රාර්ථනා කරනවා සහ අම්මාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. මළගිය ඥාතීන්ට පින් පිණිස තමයි මේ බඩුමල්ල ලබා දෙන්නේ. ඉතින් KM පුෂ්පා කුමාරි ආර්යවංශ අම්මා කුවේට් වල ඉඳලා අපිට කලිනුත් විවිධ වැඩසටහන් වලට උදව් කරා. ඉතින් අම්මගේ හිතේ තියෙන මේ ප්‍රාර්ථනාවන් සෑම සියලු දෙනාගම මේ පින් බල මහිමෙන්
ඉෂ්ට සිද්ධ වේවායි කියලා ලංකා පවුර අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුෂ්පා කුමාරී ආර්ය වංශ අම්මගේ යාළුවත් අපිට මුදල් උපකාර ලැබලා තියෙනවා. ඉතින් එම බඩු මල්ල ලබා ගැනීම සඳහා මුතුබණ්ඩ මහත්මයා. ඉතින් මේ ලබා දෙන්නේ පුෂ්පා කුමාරී ආර්ය වංශ ගුවෙල් වල ඉඳලා ලබා දුන්නු රුපියල් 10,000ක බඩු මල්ල. ඒ වගේම චන්ද්‍රලතා ප්‍රනාන්දු පුෂ්පා කුමාරී ආර්යවංශගේ අම්මගේ යාළුවා. ඉතින් එතුමියත් අපිට රුපියල් 10,000ක මුදලක් එවලා තියෙනවා. එතුමියටත් හැදු වැඩු දෙමාපියන්ටත් බොහොම පින් ප්‍රාර්ථනා කරනවා. අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මේ පින්බල මහිමෙන්. තමන් සිතූ පැතුම් සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එම බඩු මල්ල ලබා ගැනීම සඳහා ආර්.එම්. ටිකිරි බණ්ඩා මහත්මයා පැමිණෙන්න. ඊළඟ බඩුමල්ල අපිට ලබා දීලා තියෙන්නේ ගාමිණී මහත්මයා. ඉතින් ගාමිණී මහත්මයා අපිට කලිනුත් අපේ සංජුගේ වැඩසටහන වලට මුදල් ලැබලා තිබුණා. ඉතින් රුපියල් 10,292 මුදලක් ලංකාපවර අපේ account වලට බැර කරලා තියෙනවා. ඉතින් ගාමිණී මහත්මයා මේ වෙනකොට විදේශගත වෙලා ඉන්නේ. ඉතින් එතුමාටත් හැදු වැඩු දෙමව්පියන්ටත් බොහොම පින් ප්‍රාර්ථනා කරනවා. මව සහ පියා ඇතුළු ඥාතීන්ට පින් පිණිස තමා එතුමා හදවතින්ම මේ උදව්ව අද කරන්නේ. ඉතින් මේ බඩුමල්ල ලබා ගැනීම සඳහා W PD ධර්මදාස මහතා. ඊළඟ බඩුමල්ල අපිට ලබා දීලා තියෙන්නේ සීතා කල්යාණි මහත්මිය අනුරාධපුර. ඉතින් සීතා කල්යාණි මහත්මියත් විදේශගත වෙලා ඉන්නේ. ඉතින් අපේ තව වැඩසටහන වල මුදව උපකාර කරලා තියෙනවා. රුපියල් 10,000ක මුදලක් මේ බඩුමල්ල සඳහා අපිට ලබා දීලා තියෙනවා. ඉතින් සීතා කල්යාණි මහත්මියත් මමත් එක්ක බොහෝ දුරට හුඟක් වෙලා කතා කරා. ඉතින් අපි බොහොම සුහද වුණා මේ අපිට ඉදිරියටත් උදව් උපකාර කරන්න කියලා කිව්වේ. ඉතින් එතුමියටත් හැදු වැඩු දෙමාපියන්ටත් අපි බොහොම පින් ප්‍රාර්ථනා කරනවා. එම බඩු මල්ල ලබා ගැනීම සඳහා එස් මොහන් මහත්මයා. එලන් නම්ම කැනඩාවේ ඉඳලා අපිට බඩු මල්ලු දෙකක් ගැනීම සඳහා මුදල් උපකාර කරලා තියෙනවා එතුමියගේ යාළුවත් එක්ක එකතු වෙලා. ඉතින් හෙලන් අම්මා මේ වෙනකොට විස්රාම සුවයෙන් තමයි ඉන්නේ. තමන්ට ලැබෙන පෙන්ෂන් එකෙන් තමන් ගොඩ ගහගන්නේ නැතුව අහිංසක මිනිස්සු වෙනුවෙන් උදව් උපකාර කරනවා. ඉතින් විදේශ රටක ජීවත් වෙනවා. ඒ වුණාට ලංකාව දිහා තමයි බලාගෙන ඉන්නේ. තමන් ගන්න පෙන්ෂන් එකෙන් තමයි මේ උදව් උපකාර කරන්නේ. ඉතින් හෙලන් අම්මත් කැනඩාවේ ඉඳලා අපිට රුපියල් 20,000ක මුදලක් මේ වැඩසටහන සඳහා එවලා දෙනවා. ඒ වගේම අපේ රඹුක්කන වැඩසටහනක් කරනවා. ඒකටත් අපේ හෙලන් අම්මා ටොයිලට් හැදීමට විවිධ වැඩවලට ඒ මුදලත් අපේ account එකට බැර කරලා දෙන මේ වැඩසටහන සඳහා අපිට හෙලන් අම්මත් හෙලන් අම්මගේ මිතුරිය වෙන ෆ්ලෝරන්ස් මහත්මියගේ මියගිය ස්වාමයාට පින් පිණිස අපිට බඩු මල්ලක් එවලා තියෙනවා. ඉතින් අපි ඒ බඩු මල්ලත් ලබා ගන්න ආරාධනා කරනවා අන්දාවති මහත්මිය. මේ බඩු මල්ල ලබා දෙන්නේ අපේ හෙලන් අම්මගේ මිතුරිය වෙන ෆ්ලෝරන්ස්ගේ. ඉතින් එතුමිය ප්‍රාර්ථනා කරන්නේ මියගිය ස්වාමි පුරුෂයාට පින් පිණිස තමයි මේ බඩුමල්ල ලබා දෙන්නේ. මේ පින් බල මහිමෙන් මේ පින් එතුමාට අයිති වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ හෙලන් අම්මා ලබා දුන්නු කැනඩාවේ ඉඳලා ලබා දුන්නු බඩුමල්ල බාර ගැනීම සඳහා සුමනාවති අම්මා. ඉතින් සුමනාවති අම්මට නම් නැගිටින්න බෑ. මේ බඩුමල්ල අපේ පැතු මහත්මයාටත් අකිල මහත්මයාටත් ළඟට ගිහිල්ලා බාර දෙන්න කියලා කියනවා.
ඉතින් හෙලන් නාමයේ හෙලන් නාමයේ අම්මටත් ඒ වගේම මිතුරියටත් බොහොම පින් ප්‍රාර්ථනා කරලා දෙන්න එකතු වෙලා යාළුවෝ එකතු වෙලා මේ කරන පින් බල මහිමෙන් අම්මටත් දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලංකාපෞර අපි මේ වෙනකොට බඩුමලු 30 ලබා දීලා ඉවරයි. ඉතින් අපි අම්මේ තාත්තේ බඩුමලු 50ක් තමා දෙන්න බලාපොරොත්තු වෙලා හිටියේ. ඉතින් මම වැඩසටහන් දෙකදී විතරයි පොඩි දැනුම් දීමක් කරේ. අපි බඩුමලු ටිකක් දෙනවා, අවුරුද්දට බඩුමලු 50ක් දෙන්න මේ බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා මම වැඩසටහන් දෙක විතරයි කිව්වේ. ඒ දේ දැකලා, ඒ දේ බලලා තරුණයෝ අපි ගැන විශ්වාස කරලා අපිට බඩුමලු 30ක් දෙන්න පුළුවන් වුණා පළවෙනි වැඩසටහනේ. ඉතින් අපිට ඒ ගැන ඇත්තටම අපේ හාමුදුරනේ නිහතමානී සතුටක් තියෙනේ. මේ දෙමව්පියෝ සහෝදරයෝ අපි දන්නවා අපේ හාමුදුරුවෝ අපිට ලොකු හයියක් වුණා. ඒ වගේම විදුහල්පතිතුමත් අපිට ලොකු හයියක් දුන්නා අපේ හාමුදුරනේ. අපේ හාමුදුරුවෝ අපිට කියපු දෙයක් තමයි, පුතේ අපිත් එක්ක මමත් එකතු වෙන්නම්, අපිත් එකතු වෙලා ඉදිරියට මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් අපේ ධර්මය වෙනුවෙන් අපි විවිධ වැඩසටහන් කරමු කියලා. ඉතින් අපේ හාමුදුරනේ අපේ හාමුදුරුවෝ අපිට ලොකු හයියක් වෙනවා. අපි ගමේ ඉඳලා වෙහෙරගල පන්සලට ආවේ මහත්ම සතුටකින්. රජමහ විහාරයක් වෙනවා ඉතින් වෙහෙරගල පන්සල කියන්නේ. අපේ නායක හාමුදුරුවෝ මේ පන්සලට ඇවිල්ලා මේ ගම්වාසීන් දන්නවා ඇති මේ පන්සල මම දන්නවා පොඩි කාලේ ඉඳලා තිබුණු විදිය. ඒ අතින් මම දැන් අවුරුදු ගානකට පස්සේ මෙහෙට ආවන් පස්සේ මේ හිතට දැනෙන්නේ පුදුම සතුටක්. අපේ හාමුදුරුවෝ තනියම මාර දේවල් මේ පන්සලට කරලා තියෙන. මේ පන්සල තනිකරම වෙනස් වෙලා. මේ පන්සල මෙහෙම තිබුණු පන්සලක් නෙමෙයි මම දන්නවා පොඩි කාලේ ඉඳලා. ඉතින් දැන් හරි සතුටයි හිතට අපේ හාමුදුරුවෝ මේ කරලා තියෙන වැඩ රාජකාරිය දැක්කම මාර සතුටක් දැනෙන්නේ. ඉතින් අපේ පින්වන්ත බෞද්ධයන්ට ඇවිල්ලා වැඳ පුදා ගන්න. ඉතින් මෙතන වුණත් මේ බිල්ඩින් එක වුණත් ඇත්තටම තිබුණේ උළුවහලා පොඩි මඩු කෑල්ලක් වගේ. ඉතින් ඒ හැමදේම අපේ හාමුදුරුවෝ හරි ගස්සලා තියෙනවා. ඉතින් අපේ හාමුදුරන්ටත් ඇත්තටම බොහොම පින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපේ වැඩසටහනටත් උපරිම දායකත්වය ලබා දුන්නා ඇත්තටම අපේ හාමුදුරනේ. අපේ හාමුදුරන්ටත් බොහොම පින් ප්‍රාර්ථනා කරනවා අපි. ඉතින් ඒ වගේම මේ උදව් උපකාර කරපු ලංකාපෞර අපි විශ්වාස කරලා උදව් උපකාර කරපු සෑම සියලු දෙනාටම වචනයකින්, කමෙන්ට් එකකින්, ලයික් එකකින් මේ හැම දෙයක්ම ෂෙයා කරලා ලංකාපෞර අපිට උදව් උපකාර කරන්න බැරි වුණත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ඉතින් මේ උදව් උපකාර කරපු සෑම සියලු දෙනාටම අපි හදවතින්ම පින් ප්‍රාර්ථනා කරනවා. අපිට ඉතුරු වෙලා තියෙන්නේ අපි මේ කරගන්න පින් බල මහිමෙන් ඔබලාටත් නිදුක් නිරෝගී භාවය ලැබේවා, දීර්ඝාෂ ලැබේවා. ලබන අවුරුද්දේ අපි තීරණය කරනවා, අපි බලාපොරොත්තු වෙනවා බඩුමලු 150ක් ලබා දෙන්න. අපි අද මේ සැරේ බඩුමලු 30යි ලබා දෙන්න පුළුවන් වුණේ. ඉතින් අම්මේ තාත්තේ අපි ලබන අවුරුද්දේ බඩුමලු 150ක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ලබා දෙන්නෙත් මේ විහාරස්ථානේ අපේ මේ නායක හමුදුරුවොත් එක්කම එකතු වෙලා. ඒ ගැන මම සතුටින් මතක් කරනවා. ඉතින් මේ සඳහා සම්බන්ධ වුණ අම්මලා තාත්තලා සෑම සීල දෙනාටම බොහොම ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් අදවස තුළදී මේ උතුම් පින්කම සඳහා නන් අයගේ උදව් උපකාර කරපු අපි මහත්මා කලින් නම් සඳහන් කළා. ඉතින් ඒ හැම දෙනාටමත් අද මේ ස්ථානයට පැමිණලා මේ බඩුමලු බාර ගන්න ආපු හැම දෙනාටමත් අපි තුරුවන්ගේ රත්නත්‍රි ආශිර්වාදය ප්‍රාර්ථනා කරන ඔබට ආශිර්වාද කරනවා. පිළිගන්න වාහන ඇවිල්ලා තියෙනවද ඔබ ගෙනියන්නේ?
සටහන අවසන් කරනවා. අපේ ලංකාපවුර අපේ තරුණයෝ විසින් මේ කරපු වැඩසටහනෙන් යම්කිසි අඩුපාඩුවක් කටවර්ච මේ අපේ වචනයකින් හෝ අඩුපාඩුවක් සිද්ධ වුණා නම් ඒ සෑම සිරු දෙනාගෙන් අපි ඉසනමා සමාව අයදිනවා. ඉතින් අපි විශ්වාස කරලා ආපහු සමෝ හැම දිනාටම බොහොම පිං ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙදා සැරේ සිංහල අවුරුද්දට අපි හිතන්නේ අම්මේ තාත්තේ ඔයාලා දුප්පත් කියලා. අපි දුප්පත් වුණාට අපේ හදවත හරිම පොසත්. දුප්පත් මිනිස්සු ළඟ තමා හොඳ හදවතක් තියෙන්නේ. ඉතින් අපි ඉදිරියේදී ඔයාලා අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා අපිට කියන්න අපි බලාපොරොත්තු වෙනවා ඒ දේ පුළුවන් විදිහට කරලා දෙන්න. ඉතින් ඔයාලා සහභාගී වුණ සෑම සියලු දෙනාටම අපි බොහොම ස්තුතිය පුද කරනවා. ලංකාපවුර YouTube නාලිකාව බලන අපේ ඉදිරියට උදව් උපකාර ඉල්ලලා තියෙන අයට පොඩි දැනුම් දීමක් කරන්න තියෙනවා. ඔයාලා දන්නවා අපි මේ වෙනකොට අපි තරුණයෝ 7 දෙනෙක් එකතු වෙලා තමා මේ වැඩසටහන කරන්නේ. ඉතින් මේ වැඩසටහන සඳහාත් අපිට සම්පූර්ණ මුදල් ලැබිලා තියෙනවා 260,000. එතකොට අපි මේ මුදලින් තමයි මේ බඩුමලු ගත්තේ. ඉතින් අපිනුත් ලංකාපවුර අපේ ටීම් එකනුත් මේකට මුදලක් යොදවන්න සිද්ධ වුණා. ඉතින් අපිට මේ බඩුමලු 30ක් ලබා දීලා තියෙනවා. 1,03,000 වගේ මුදලක් මේ බඩුමලු වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් අපිට 260,000 සම්පූර්ණ මුදල් ලැබිලා තියෙනවා. ඒ වගේම ලංකාපවුර අපි අපෙන් උදව් ඉල්ලලා තියෙන පින්වන්ත ඔයාලට කියන්න කැමතියි. අපි පාවිච්චි කරේ අපි තරුණයෝ ගියේ හැම වැඩසටහනකම උදව් උපකාර කරේ ඇල්ටෝ කාර් එකක් තමයි අපි ළඟ තිබුණේ. ඉතින් අපේ පොඩි පෞද්ගලික හේතුවක් මත අපිට කාර් එක විකුණන්න සිද්ධ වුණා. ඉතින් ඒ නිසා අපිට ලැබිලා තියෙන මුදල් වලින් මේ වෙනකොට අපි යාළුවෙක්ගේ වාහනයක් හරි අරන් ඒ උදව් උපකාර ෆවුන්ඩේෂන් දාන්න අපිට මුදල් දීලා තියෙනවා. ටොයිලට් හදන්න දීලා තියෙනවා. එතකොට අපේ රෝඩ් කඩපත් කරන්න දීලා තියෙනවා. ඒ වැඩසටහන් අපි යාළුවෙක්ගේ වාහනයක් හරි අරන් ගිහිල්ලා ඒ වැඩසටහන් ටික මේ තිබු විශ්වාසය මත අපි අනිවාර්යෙන් කරනවා. ඉතින් මින් ඉදිරියට අපිට මාසයක් එකමාරක් සමහර විට යනකම් රටේ තියෙන තත්ත්වෙත් එක්ක වාහනයක් ගන්න අමාරුයි. ඉතින් වාහනයක් ගන්නකම් ඉදිරියේදී උදව් උපකාර කිරීමට අපිට අමාරු වෙනවා. ඉතින් ඒ ගැන අපි කනුගාටුවෙන් දැනුම් දෙනවා. අපි වාහනයක් ගත්ත ගමන් වීඩියෝ එකක් දානවා. ඉතින් එතකොට දුප්පත් අහිංසක අම්මලා තාත්තලා වෙනුවෙන් අපිට උදව් උපකාර කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඉතින් ඒ ගැන ලංකාපවුර අපි තරුණයෝ හදවතින්ම සමාව ඉල්ලනවා. ඉතින් මේ උදව් උපකාර කරපු මේ බඩුමලු ලබා ගැනීමට ආපු සෑම සියලු දෙනාටම අපි හිසනම ආචාර කරනවා. මේ බඩුමලු ලබා දුන්නු සෑම සියලු දෙනාටම හදවතින්ම අපි පින් ප්‍රාර්ථනා කරනවා. අපි ගැන තැබූ විශ්වාසයට බොහොම පින් කියලා අපි අවසාන වතාවට කියනවා. ඉතින් ඔයාලා සෑම සියලු දෙනාටම බුදු සරණ, දෙවියන්ගේ පිහිට, ඒ වගේම ජේසුස් වහන්සේගේ පිහිට, කරුණාව දයාව, නබිතුමන්ගේ පිහිට ආරක්ෂාව, කරුණාව දයාව ලැබේවා, 33 කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සෑම සියලු දෙනාටම බොහොම පින්. අමාරු කාර්යයක මේ වගේ සහෝදරයන් පිරිසක් ඇවිල්ලා මට අපිට මේ කරපු කාර්යයක ඔබ මේ නිවන් දක්නා ජාති දක්වා මම නම් කියන්නේ විදුක් නිරෝගී භාවය ලැබෙන්න ඕනේ. ඒ වගේම ඉතින් මෙතන ආත්මිකව වැඩි වැඩියෙන් හම්බෙන්න ඕනේ ඔයාලට. පිට රටවල ඉන්න අපට උදව් කරපු ඒ අම්මලා තාත්තලාට විදුක් නිරෝගී භාවය ලෙඩ දුක් කරදර ඇතිව අපට ලෙඩ දුක් කරදර තියෙද්දී අපිට බඩුමලු දුන්න ඒ අම්මලා තාත්තලාට විදුක් නිරෝගී භාවය ලැබෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ තරම් ලොකු පිනක් කියන්නේ කරගත්තී ඒ සියලු දෙනාටම පින් සිද්ධ වේවා. මේ දරුවෝ ඇතුළු මේ දරුවෝ වැඩිහත් වෙලා නේ කරේ. ඉතින් මේ දරුවන්ට ලොකු පිනක් දහම අත් වේවා කියලා ගොඩාක් ස්තුති වන්ද වෙනවා. අපිට මේ නැතිවයි අයිංසික දුප්පත් මනුස්සෙන් මේ කරපු උදව්වට ඔබතුමාට අනේක වාරයක් සිද්ධ වෙන්න ඕන. කිසිම ඩ්‍රෝන් එකක් හදවසන දුකක් නොවී ඔබතුමාට පුදුමාර්ථ වෙන්න ඒ වගේම දැනුම් මේ ඉර ලබා ගන්න
බරයිද? ඔව් බරයි බරයි. මොකද සතුටුයි නේද? ඔව් ඔව්. හරි හොඳයි එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා සෑම සියලු දෙනාටම ඈ. හා හා. හොඳයි ගිහලා එන්නේ නා. හා හා. හොඳයි මාමේ. ඔය කොහොමද ගෙනියන්නේ නේද? ඈ? ඔය කොහොමද ගෙනියන්නේ නේද? හා ඒ ගනේ. හරි අයි. හා මාමා. එනවා පියානෝ. හා හොඳයි ගිහලා එන්න. හරි. යනවා. හා පුළුවන්. එන්න. හා හා හරි.